සමන්තාචක්හවාලි සූ අත්‍රගච්චන්තුදවතා සද්ධම්මංමුණරාජස්සෙ සුනන්තුසග්ධ මොක්හෙදං දම්ම සවෙනකාලු අයං බදන්ත දම්ම සවෙනකාලු අයං බදත දම්ම සවෙනකාලු අයං බදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතු, සම්මා සම්බුද්ධස්ස නිදිනංම පවත්තාරං යං පස්සේ ව්්‍යදස්සිනං නිග්ගයියවාදිින් මිධවිං, ආදිසං පන්ඩිතං භජී තාදිසං භජමනස්ස සියෝහෝති නපාපෝති ශ්‍රද්ධ බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවනාබිලාසී, වාසනාවන්ත පිින්වතුනි. අද නෙත්තෙෆෙම් ධර්මදක්ෂිනාව සඳහා දායකත්වේගෙන කටයුතු කරනවා, මොරටුව අංගුලාන නුගසෙවන පාර, අංක දෙසිය පනස්සට ලිපිනෙහි පදිංචි, වජිරාංගනී රසිකා පින්වත් මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙන ඒ. අනුමෝදං කිරීමට අපේක්ෂා කරන සියලු දෙනාමත් ජන්මදින සිහිපත් කරමින් ආසිරුවාද කිරීමට බලාපොරොත්වෙන සියලු දෙනාමත් පිළිබඳව ධර්මදේශනාව අවසානේදි සිහිපත් කරලා ආසිරුවාද කිරීමට පුුණ්‍යානුමෝදනා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්මස්ශ්‍රවණයෙන් ඔබට මෙලොවත් පරලොවත් සුබසිද්ධිය සැලසේවා කියන පාර්ථනාවහිතේ ඇතිකරගෙන තුන්සිත සංවර කරගෙන ධරුමස්ශ්‍රවනය කරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. පුරුදු ආකාරයටම පින්වත් ඔබ හැම දෙනාම තාම ශ්‍රද්ධහාාවෙන් අදත් මේ ආකාරයට මේ බලාපොරොත්තුවන්නේ නෙත්තෙෙම් ධර්ම දක්ෂිණාවෙන් බුදුබණ ටිකක් ශ්‍රවනය කරලා ජීවිත හදාගන්න පින් සිද්ධ කරගන්න. ඒ උතුම් සිතුවිල්ල පෙරදැරි කරගෙන ධර්ම ශ්‍රවනයට සූදානංවෙච්ච පින්වත් ඔබැහැම දෙනාම එ තමන්ගේ අරමුණ සපල සාර්ථක වෙන ආකාරයට මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්න තුන්දොර සංවර කරගෙන කටයුතු කරන්න කියන කාරණාව ඉතාම සෙනෙහසින් කරුණාවින් සිහිපත් කරනවා. අද ධර්මදේශනාව සඳහා මාතුරුකා කරගත්තේ ධම්ම පදය කියන බණපොතේ පණඩිත වග්ගයේ අන්තර්ගත වෙන පලවෙනිම ගාතාව. පණඩිත වග්ගයේ අන්තර්ගත වෙන පලවිනිම ගාතාව. මෙ ගාතාව මීට පෙරත් වෙනවෙන සූත්‍රදේශනාවන් වල දහම් කරුණු පිළිබඳ විස්තර කරන කොට මේ ධර්මදක්ෂිණාව තුළ මේේ ධර්මානු ශාසනවෙද. මමම විවිධ අවස්ථාවල පිළිබඳව කරුණුකාරණාවන් සඳහන් කළ තියෙනවා. නමුත් විශේෂයම ගාථාව පාදක කරගෙන ඒ අනුසාරයම ඔබට දහම් කරුණු ටිකක් පහදලා දෙන්න කල්පනා කළේ මෙහයෙන දහම් කරුණුටික පිළිබඳව සිහිකර ගැනීම. ඒවා මතක්කර ගැනීම, කාලීන වසයෙන් ලොකු වටිනාකමක් තියෙනවා කියලා මට දැනිච්ච නිසා. මට එහෙම දැනෙන කාලාන්තරය තිස්සේ. මේ නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණාවෙන් බනාහන අපේ ශ්‍රාවක පින්නතුල්ලා මාව හඳුනාගෙන තියෙනවක් කොහොමත් මෙමානසික ගැටලුවලට උපදේශන කටයුතු සිද්ධ කරන, මනෝවිද්‍යා උපදේශක ස්වාමීන් වහන්සේ නමක් හැටියට. මගේ කාරණය මෙතැනදි මතක් කළේ ඒ අනුසාරයෙන් එකනි උපදේශන කටයුතුවල නිරත වෙනකොට අපි අද්දකිනවා මේ සමාජජයේ කොයිකොයි පැතිකඩ මුනමුණ වගේ තත්වයන් තුළින් ගැටලු මතුවෙලා තියෙනවද අර්බෝධවලට ලක් වෙලා තියෙනවද කියන කාරණය. එනිසා මේ ගාථා ධර්මයන දහම් කරුණු ටික සිහිපත් කර ගැනීම ඉතාම වටිනවා. අද තියෙන ලොකු අර්බෝධයක්න මම නිතර මතක් කරන කාරණාවක් මේක තමයි අපි විසඳ ගතයුත්ත ආදරණීය පිංවතුන්නේ බිරිඳට ස්වාමියා රුස්සන්න නෑ. ස්වාමියයාට බිරිඳ රුත්සන්න නෑ. දරුවන්ට දෙමවපිය රුස්සන්න නෑ. ම මේ නිතර. අපේ අනුසාසනාවන් තුලද සිහිපත් කරනවා. ඒ කියන්නේ අපේ ගෙදර තත්වය තමයි එකනෙකාට එකනෙකා ප්‍රියමනාප නෑ එකනෙකාට එකනෙකා ලෙංගතු නැහැ. අපි අපේ වහලයට අපේ ගේ ඇතුළි අපි හුද කලා වෙලා තම තමන්ගේ ලෝකවල තම තමන් අතරමං වෙලා ජීවිත ගත කරනවා. ඒ නොමනාපකම්බලට හේතුව මොකක්ද. දැන් දරුවෝ ගොඩක් වෙලාවට දෙමවපියොත් එක්ක නොමනාපකමක් දක්වනවා නවයෝන්වයේ දරුවෝ. දැන් එතනදී වැඩියෙන්ම අමනාපකමක් දක්වන්නේ අම්මත් එක්ක. බොහෝවෙලාවට පොතගනිින් අකුරක්ඉගෙන ගනිින්. පාඩන් කරපන් ඉස්කෝලි වැඩක් කරපන් ඔයයාදී වසයෙන් තියන දුරුවලකම් දැකලා ඒවට අවවාද කරලා සැරපරුෂ වෙලා හොඳ දේවල් කියලා දෙන්නේ නිතර නිතර අවවාද කරන්නේ තාත්තට වඩා අම්ම. ඒ නිසා තාත්තනං එච්චරමන අපේ අම්මගේ කටහුදනෑ කොයි වෙලාවෙ තුදේ නැගිට්ට වෙලාවීදන් රෑ වෙනකං අම්මා මගේ අඩුපාඩුම කිය කියා මටම කෑ ගහනම් මට එපා වෙලා තියෙන්නේ අපේ අම්ම දකින කොටත් මට කේන්ති එහෙම කියන දරුවන්නවා ඔබ හිතුවද ඔබේ දරුවට ඔබේ ඒ තරම්ම අමිහිරි අප්‍රසන්න කෙනෙක් බවට පත්වනේ ඇයි කියලා එකට හේතුව ඔබ දරුවට හැම වෙලාවේම අවවාද කරන්න යනවා ඇ පහුගේ දවසක එක දරුවෙක් හොඳට අපේ උපදෙස් සරගෙන හොඳට ජීවිතය හදාගෙන ගිය. අම්ම කියන අනේ හාමුදුරුවෙනෙමං උදේ හවස උබහන්සේට පින්දුන්නා මට හිතාගන්න බෑ මගේ දරුව වෙනස් ච්චාකාරය පිළිබඳව. එයාගේ කාමෙරේ හරි ලස්සන්ට පිළිවලට හදල පොත්පත් හදල එය කාල සටහනකට හරිම පිළිවලට වැඩකරගෙන ගිය මට හිතාගන්න බෑ කොහොමද ශණිකෝ දරුව වෙනස්සුනේ කියලා. ඒ වුනාට සතියක්ගේ නෑ අපේ හාමුදුරුවනේ හිටිය විදිහට මේලමයා ආයි වැඩ කරන්න ගත්තනේ. එහෙම කිව්වා. පස්සේ මං දරුවත් එක කතා කර ලැහුව ඇයිපුතේ ඔය හොඳට වැඩකරගෙනගේ හිෙල්ලා එක සැරේටම වෙනස් වුනේ කියලා. නෑ හාමුදුරුවනේ අපේ අම්මගේ අක්කාවා අම්මයි. අක්කයි අම්මගේ අක්කයි දෙන්න ලොක්කු අම්මයි දෙන්න අඩා 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 මට බනින්න ගත්තා ඔයා ඒ නමයක් ගන්න ඕනෝයා පාඩන් කරන්න ඕන අපේ මුණ දැලිගන්න සූදානං වෙන්න එපා මං අඩා අඩා කංකෙදිරිගගා කතා කරනවාට කියවනොවට මට එපාවෙලාතියෙනෙ අපපිරියි මට ඔක්කුම එපාවෙලා ගියා හාමුදුරුණේ. මෙක හිතට ගන්ඩ. මෙමි දරුවකිපු වචන ටික යළියලිත් හිතන්ද. මේ එක්ක දරුවෙක්ගේ ප්‍රකාශනයක් නෙමේ. සමස්ත සමාජයේ බොහෝ තැන්වල තියෙන ප්‍රශ්නයක් මේක. අහම්බු ලෙසේක දරුවෙක් මෙහෙම වනා කියලා මේක මේ ලෝකෙටම කියන්න ඕන බණකට කියන්න ඕන කාරණාවක් නෙමේනි. නෑමගේ ආදරනීය පින්වතුනි. බොහෝ තැන්වල තියන ප්‍රශ්නයක් මේක. තැමේ දරුව කියන වචන ටික ගැන හිතන්නකෝ. ලොකු අම්මයි අම්මයි දෙන්න ඩාඩා කං කෙදිරී ගගා මෙහෙම කිව්ව හම මට එපාුුණ. අට ක්කෝම පාවෙලා ගිය. එහෙම කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක් හැටියට පෙන්නනවා කෙනෙකුගේ වරදත් දැකලා අඩුළුහුඩුකමක් දැකලා ඒ වරද අඩුපාඩුව පෙන්නලා දෙනේක. කාගහරි වරදත්තියෙනව නං ඒ වරද, දැකලා ඒ කෙනාට ඔයා මෙන්න මේ අඩුපාඩුව තියෙන ඔයාළඟ මේක හදාගන්න ඔයා මේ විදිහට වෙනස් වෙන්න කියලා කියලා දෙනේ එක ඉතාම සත්පුරුෂ ගුණයා. දැන් ඒ සත්පුරුෂ ගුණේ නිසා නේද මේ දරුූ ඔබට එරෙහිමවෙලා තියෙන්නේ. ඔහ! ඒක නිසා තමයි. එහෙනම් ඒක මොකක් දෙක දෝසය. කොයි වෙලාවෙත් අනිත් කෙනාගේ අඩුළු හුඩුකම්ම දැකගෙන ඒ කෙනාට අඩුපාඩුම කිය කියියවඋදී අවදිවෙච්ච වෙලාවිඳන් රෑන් ඉන්දට යනකං අඩුපාඩුම කියන්න ගත්තු තයාට හිතෙනවා මේ මනුස්්‍යයා මගේ හොඳක් දකින්නෙමි නෑනේ. මං මෙහම කරනවා. මේ විදිහට කරනවා. ඒ කක්වත් දකින්නේ. ඒ වගෙන වචනයක් කතා කරන්නේ. හැම්ම වෙලාවේම එයාට මං හැරුණත්වරදි කෑවත්වරදි හිටියත්වරදි. යාට මාව පෙන්න්නන්න බෑ මොකද්දූ මගේ සංසාරගත තරහත්තියෙනවා? කට ඇරියොත් කියනෙ මගේ අඩුපාඩුවක්. එතෙන්ට මනස වැටුනට පස්සේ ඔබ හැබෑම සත්පුරුෂ හැගීමෙන් අවවාදයක් දුන්නත් ඒක පේන්නෙත් වරදක් හැටියට. ඒනිසා කෙනෙකුට දරුවෙකුට වෙන්න පුළුවන්, ශිශ්‍යයකුට වෙන්න පුළුවන්, ඔබ ඇසුරු නිසුරු කරන සත්පුරෘෂයකුට කල්්‍යයානමිත්‍රයකුට ඒකෙනගේ අඩුපාඩුුව අප පෙන්නල දෙනව වෙන්න පුළුවන්. එක පෙන්නලා දෙන්න ඕන මෛත්‍රී සහගත සිතින් යුතුව ඔබ කුපිත වෙලා ආවේගසිීලී වෙලා ඔබේ වචනවල කාරණික භාවයක් ලතෙත් භවක් නැතුව ඔබ විධානනිකුත් කරනවා නම් අනිත් කෙන එකට නැමෙන් එනැ හැ ඔයා ටිකක්මට ඇහවුම් කන් දෙන්නකෝ ඔයාට තේරෙන් නැත්ද ඔයාගේ මෙන්නම අඩුපාඩුව තියෙනවා කියලා ඔයාට ගොඩාක් ලොකු හැකියාවන් තියෙනවා ඔයාගේ මේ මේ දක්ෂතාවයන්තිෙන. මට ලෝබයි මට දුකයි. මේ අඩුපාඩුව වැඩියෙන් ඉස්මතු වනොත් එෙහෙම යාගේ ඔය කියන දක්ෂතාවයන් ටික ඔයාට අහිමි වෙලා යයිද ඒවා නැතිවෙලා යයිද කියලා. ඒ නිසා මමත් උදෞ් කරන්නම් ඔයා ගොඩක් හොඳ කෙනෙක් මේ ටික හදාගන්න, එයාවා අගේ කරලා යාට සහයෝගේ දක්වලා පිහෙම කතකරොත්. බොහෝ ටඒ එකට ඇහුම් කන් දෙෙන හැබැයි ඒ කත්න් පමණ ඉක්මවල නිතර තර නිතර නිතර කියන්න ගියොතු ඒකත් වදයක් වෙනවා. ඒකෙත් වටිනාකම නැතුව යනවා. එනිසා ඉතාම වටිනවා දෙමව්පියෝ දරුවන්ට අව්වාද කරනවා උපදෙස් දෙනවා. හැබැයි අ අම්ම තාත්තා කියන ඒ තත්ත්වේ ඉඳගෙන අන දෙන විදිහෙට සැරපරුෂ ආකාරයට ආවේග සීලීව දරුවන්ට කතාබහ කරනකොට ඒ අය ඒකට ප්‍රියතාවයක් දක්වන්න එනෑ. අම්ම දරුව කෙරෙහි ආදරයෙන් තාත්තා දරුව කෙරෙහි ආදරයෙන් ආදරයේ පාමිින් දරුවගේ අඩුපාඩුවක් කියලා දෙනව නං දරුවවෙේත් එතෙන්ට යොමු කරගන්න පුළුවන් සකස්කරගන්න පුළුවන්කම තියනවා. ඒවගේම තමයි? සමාජයේ කියන කියමනත් තමයි අවවාදයට වඩා ආදර්ශය ශ්‍රේෂ්ටයි කියන එක. එතකොට අපි නැගිට්ට වෙලාවේ ඉඳන් නින්දට යනකං, අපේ දරුවන්ට මෙහෙම කරපම් මෙහෙමකරපන් කියලා කියනකොට ඒ දරුවන්ට පේන්න අපිත් ආදර්ශ්‍ය සම්පන්න වෙඩෝන. අපි අපේ ඇවතුම් පැවතුම් පිළිවලට සකස් කරගන්න ඕන. අපි නොහුරට කටයුතු කරමින් අනිත් කෙනාට නිවැරදිවෙන්න කිව්වට එකෙනා අපේ බහට අවනතවෙෙන් එනෑ. එක නිසානි අර ලෝකෝපකාරෙත් කිව්වේ ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. දුසිරිත දනම් දෙන ඔවා වැද්දන් දෙසන බනමිනි. අන්‍යයන්ට අවවාද අනුශසනා කරන්න ඉට කලින් තමා සම්මතෙහි පිහිටා සිට. තමන් නිවැරදි විදිහට කටයුතු කරන නිවරදෙහි පිහිටපු කෙනෙක් හැටියෙට ඉඳගෙන තමයි අනිත් කෙනගේ වරද පෙන්නල දෙන්න ඕන අනිත් කෙනාට අවවාද අනුශසනා කරන්න ඕන. එහෙම නැතුඔබ ඔබළඟ බොහෝ වැරදි තියාගෙන අම්ම වෙන්න පුළුවන් තාත්ත වෙන්න පුළුවන් ගුරුවරය වෙන්න පුළුවන් ගමේ ඥාති වැඩිහිටියෙක් වෙන්න පුළුවන් ඔබළඟ, බොහෝ වැරදි තියාගෙන අනිත් කෙනාට මේ විදිහට කටයුතු කරන්න මේ විදිහට කටයුතු කරන්න කියලා උපදෙස් දෙනවනං මේ කවියේ සඳහංකනො ඒක වැද්දන් දෙසන බණමිනි කියලා. මෙතන මේ වැද්ධන් කියන වචනේ පාවිච්චි කරන්නේ විධිමත් විදිහට ජීවන රටාවක් හදා නොගත්ත සාමාන්‍යයෙන් පහළ මට්ට මේම ජීවක් දෙන. ඒ අය ගි ජීවිතයේ තුළ ඒ සිිෂ්ට සම්පන්න භාවයක් හික්මුණු බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒවගේ තමයි තමන් බොහෝ වැරදිතියාගෙන අනිත්ගෙනා නිවරදෙහි පිහිටුවන්නට නිදොස් කරන්න ටව්වා දනුශසනා කිරීම නොහොබිනා දෙයක් හැටියටයි එතනදී පෙන්වා දීලා තියෙන. නි පඉංවතුන්නේ විශේසය මංමතාත්තා. දරුවන්ට ආදර්ශමත් විදිහට තමන්ගේ ක්‍රියාකාරකම් චරිතය ආරක්ෂා කරගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැම් මේ කාරණාවත් එක මමේ මාතෘකාවට අද මේ ගාත්ථ ධර්මය පණ්ඩිත වක්ගේ අන්තර්ගත වෙන ගාථ ධර්මය තෝර ගත්තේ මේක හරි අපූරුවට මේ කාලීනවා අපිට අපි පැටලිලා ඉන්න වුවදුරෙන් ගැලවෙන්න මග කියන ගාථ ධර්මය බලන්න කොම එක අදහස නිදීනංව පවත්තාර පවත්තහාර කියන වචනයේ තේරුම පෙන්වනවා කියලා දෙනවා කියලා පෙන්වනවා මොකක්්ද නිධානයක් තියෙන තැන කියනවා. එහෙම නැත්නම් නිධානයක් පෙන්වනවා. නිධානය කියන්නේ කොහේ හරි සැඟවෙච්චි ස්ථානයක පොළොවයට සැඟවිච්ච තැනක තියෙන දෙයක් නෙ. ඒක හරියට හඳුනාගෙන ගොඩගන්නවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙේ. ඒ පරිශ්‍රමයක් දරලා අපහසුවෙන් වුුණක් ගොඩගත්තොතුන් ඒ නිසා මුළු ජීවිතයම සස්්‍රීක වෙනවා දනවත් වෙනවා. පොහොසත් වෙනවා. එක නිධානයක් ගොඩගත්තොතු එකේ වටිනා කමින් අපිට මුදල් ලුපයගෙන අපි මුළු ජීවිතයම භෞතික වසයෙන් පොහොසත් කරගන්නට හැකියාව තියෙනවා. වගේ යම් පස්සේ වජ්්‍ය දස්සිනං යම් පස්සේකිවේ යම් පාර්ශවයක එක ඇන පුද්ජලයකුගේ එමනැත්නම් යන් සමාජ සංවිධහනයක සමාජ කණ්ඩායමක කොටසක යම් කෙනෙකුගේ වජ්‍ය දස්සිනං වරද දක්වනවානම් බලන්න ගලපලතියෙන ආකාරය නිධානයක් පෙන්න නොවගේ යම් කෙනෙකුගේ වරදක් පෙන්නල දෙනවාන නිධානයක් පෙන්න්න නොවගේ වරදක් පෙන්න්නන්නේ කොහොමද. නිධානය කියනෙ වටින දෙයා. වරද කියන්නේ නුසු දුසු දෙයක්නේ. අපි දන්න පිින්වතුනේ තමන්ළඟ තියෙන වැරදි අඩුපාඩු මොනවද කියලා. මම ඇන්ද ඇතුමේ ලස්සන මට නෙමේ පිහින්නේ. එක ලස්සන වේවා අඩුපාඩුකංවේවා ඒව පේනෙ පිටස්තරයන්ට මට මගේ ඇගේ තියෙන ඇඳම හරියට පේන්නේෙ නැහැ සම්පූර්ණයෙන් දැකගන්න බැහැ එක පේන්නේ එක අඩුලු හුඩුකම් හෝ එක වටිනාකම් හැඩ තල ඔක්කොම පේණ පිටස්තරයන්ට ඒ වගේ කෙනෙකුගේ අඩුළුහුඩු කමක් ම මගේ අඩුළුහුඩු කමක් මම දකින්නේ නැති අඩුලුවඩු කමක් නිසා මගේ ජීවිතයේ අඩාල වෙලා තියෙනවා මඟ නතර වෙලා තියෙනවා ලෞකිකවත් ආධ්‍යාත්මිකවත් දියුණු වෙන්න හැකියාව තියෙද්දී අන්නර කියපු දුරුවලතාවේ සකස් කර නොගන්න නිසා ඒ දවුණුව මට අහිමි වෙලා තියෙනවා කාගෙහරි මඟපෙන්වීමකින් අනුබලයකින් අර කියන වරද දැකලා හඳුනාගෙන නිවැරදි කරගත්තොත්, මෙතෙක් ජීවිතයේ ලබාගන්න නොහැකිවෙච්ච සශ්‍රීකත්වයක් දවුණුවක් ඒ වරද නිවැරදි කරගැනීම තුළින් මට ලබාගන්න හැකියාව තියෙනවා. මෙතෙක් නිධානයක් පහළ නොවිච්ච නිසා, නොයෙක් ආකාරයේ අගහිගකම්වලින් පීඩාවට පත්තුනත් හරියාකාරයට නිධානයක් පහළ කර ගත්ත දවසේදං ජීවිතය භෞතික සම්පත්වනින් සස්්‍රීක වුණා වගේ කෙනෙක් තමන්ගේ අඩුළොහුඩුකමක් හඳුනාගෙන නිවැරදි කර ගත්තුත් එ ජීවිතය වඩාත් ආලෝකමත්වෙනවා. එනිසා තමයි නිධානයක් පෙන්වන්නාත් මෙන්, යම් කෙනෙක් යම් කෙනෙකුගේ වරදක් පෙන්නනවා නම් එතනින් එහාටත් ගිහිල්ල කටයුතු කරනවා ඒ කොහොමද නිග්ගහයවාදී ඔයානම් මාර කෙනෙක් මටනම් හිතාගන්න බෑ ඔයා වගේ කෙනෙක් අදහන්න ඕන ඒ වගේ උල් පන්දන් දෙන්නේෙ නෑහ අනුබල දෙන්නේ නැහැ අපෝ මකද්වය කරන වැඩි හරිම පහත් දෙයක්. මටනං ඔයා මගේ යාළුවෙක් කියලා ඥාතියෙක් කියලා කටක් කැරලා තවත් කෙනෙකුට කියන්නවත් දෑ. ඒ ආදී වසයෙන් අර තියන දුර්ුවලතාවේ වරද දැකලා එක හෙලා දැකලා ඒකට නිග්‍රහ කරනවා. වගේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා ඔයා මේක හදාගන්න කියලා කියලා නතරවෙන්නේ නෑ. ඉං ඔබ්බට ගිහිල්ලා ඒකට දැඩිලෙස. ගරහනවා නිග්‍රහ කරනවා. එහෙම කරන අය බොහොම දැනවූගත්භාවයෙන් යුක්තවයේ කරන දුරදිර්ග දක්නා නුවනින් දැකලයි මේ වරදින් මේ මනුස්්‍යයාගේ ජීවිතයේ නාස්තිවෙලා යන්න පුළුවන්. මේ වටිනා ජීවිතය නිස්සාර ජීවිතයක් බවට පත්වන්න පුළුවන් අනේ මෙයා මේකින් ගලවගන්න ඕන ආරක්‍ෂා කරගන්න ඕන මේ මනුස්්‍ය නාස්ති වෙන හැටි බලාගෙන ඉන්න බැහැකිල කරුණාවෙන් දුරදිග දක්නා නුවනින් ඔබට එහෙම යමෙක් අව්වාද කරනවා නං ඔබේ අඩුපාඩුවක් පෙන්නලා දෙනවනක් ඒකට නිග්‍රහ කරනවානං එබඳු ආකාරයේ සත්පුරුෂ දැනැවුගත් කල්්‍යනමිත්‍රයෝ ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සි දේශනා කරනවා පිින්වතුනී තාදිසංභජමානස්ස සියෝහෝති නපාපියෝ. එබඳු අය ඇසුරු කිරීම තුළින් සෙියෝහෝති සෙතක් මයි වෙන්න යහපතක් මයි වෙන්නේ. නපාපියෝ අයහපතක් පාපයක් අකට යුත්තක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලා. ජංඕෝක තමයි මේ ගාථ ධර්මය අදහස. යම් කෙනෙකුගේ වරදක් දැකලා ඒකට නිග්‍රහ කරලා ඒකින් ඔබ මුදවාගන්න ඔබට අව්වාද දෙනවනං ඒක හරියට ඔබට නිධානයක් පෙන්වන්නහා සමාන කාරණයක් ඒ ආකාරෙයට ඔබේ වරදට නිග්‍රහ කරන අනුබල නොදෙන අවවාද අනුශාසනා ලබාදන දැනවුගත් අය ඥානවන්තයව ඇසුරු කරන්න එබඳු අය ඇසුරු කිරීම තුළින් ජීවිතයට සෙතක්මයි වෙන්නේ අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාක් කළ. පින්මතුනි ඔබ අහල තියෙනවා නේද සමාජයේ කියමනක් තියෙනවා ඇටිකෙහෙල් කාපු උගුඩවා වගේ කියලා. එයා හරියට ඉන්න දැන් ඇටිකෙහෙල් කාපු උගුඩවා වගේ කියලා කියමනත් තියෙනවානේ. මේ මේ ප්‍රකාශනයට ලොකු කතන්දරයක් තියෙනවා. ලොකු නැහැ කෙටි කතාවක් තියෙනවා හරිම අපූරුයි. මම මෙන්න මේ කියපු කතාව මේ ගාථ ධර්මයට බොහොම අපූරුවට ගලපන්න පුළුවන් නිසා තමයි. ඒ හරහමේ සමාජයට කාලීනවෝ පවතින තත්තයකට හොඳ පිළිතුරක් ලබා දෙන්න හැකියාව තියෙන නිසා තමයි මේ ගාථ ධර්මයෙන් මේ බණටික දේශනා කරන්නම කල්පනා කරේ. උගුඩුවන්ට ඇටිකෙහෙල් බොහෝම විස දෙයක් හැටියටයි සඳහන් වෙන්නේ. ඇටිකෙහෙල් කෑවහම, උගුඩුවන්ට මල පහ කරගන්න බොහොම දුස් කරයි. දැඩි වේදනාවකට පීඩාවකට පත්වෙනවලු උගුඩුවෝ ඇටිකෙහෙල් කෑවාම. ඒනිසා උගුඩු තාත්තා තමන්ගි ලාබාල උගුඩු පැටිය ළඟතියාගෙන එයාට මේ සමාජයේ තියෙන ඒ සුදුසු නුසුදුසුකම් මොනොවද කියනෙ එක බොහොම හොදට කියල දෙනවා. නෑ තාත්්‍ය මං අනිත් අය වගේ නෙමෙයි මං තාත්තාක මැති කිසිම දෙයක් කරන්නේ නෑ. මන් තාත්ත කියන විදිහෙට විතරයි මං වැඩ කරන්නේ අම්මයි තාත්තයි කියනදේ විතරයි මං පිළිගන්නේ ඒ දේවල් මං කරනවා මං කවදාවත් අම්මට තාත්ත ටකීකරුවන්නේෙ නෑ අම්ම තාත්තා. කියන දේවල් මං පිළිගන්නවා අම්මගේ තාත්තගේ හිතරිදවන්න. ඉතින් මේ හුරතල් පුංචි උගුඩු පැටියා අම්මයි තාත්තටයි හරි ආදරින් කීකරුව අර දේවල් ලොක්කෝම හගෙන ඉන්නවා. දැමේ උගුඩු පැටියට තාත්ත කියල දෙනවා පුතේ උබාර එහා පැත්තෙ කැලේට ගියාට කම න්නෑ. එහා කැලේට ගියයාට කමන් නෑ? ඔය ඇටිකෙහෙල්ල එහෙම තියනවා බැරිවෙලාවත් වැරදිලාවත් කවුරුවත් කිව්වත් මගේපුතා ඇටිකෙහෙල් නම් කන්න යන්න එපා. නෑතාත්්‍ය මං කොහොමත් කන්නේෙ නෑ. එහෙම ඉඳල්ලා ටිකටික ලොකුවෙන කොට නිකමට වගේං කවදාවත් ඔයි කැලේට ගිහිල්ල නෑනේ. යන්න ඕන යාලුවත් එක්ක ඉහා පැත්තේ කලේ බලන්න එහෙම කියලා ටිකටික ලොකු වෙනකොට අපි සාමාන්‍ය විදිහයට ගත්තොත් යොවුන් වයසට පත්වෙනකොට ටිකත් තරුණ වෙනකොට මේ උගුඩු පැටියට හිතෙනවා කැලේට ගිහිල්ල ඒකෙ තියෙන තුොරතුරු ටිකක් දැනගන්න ඕන කියලා කැලේ ඇවිදගෙන යනකොට ඇටිකෙහෙල් මලක් වැටිලා මලක් පිපිලා පලාතම සුවඳහමනවා මේ සුවඳ දැනනහම මේ උගුඩු පැටියට කල්පනවා වෙනවා තාත්ත කියපු අවවාදටික. එවුනාට මෙච්චර සුවඳ හමන ඇටිකෙහෙල් මල කොයි වගේද ගහ කොහි වගේද කියලා මං බලන්න ආසයි ඒක නිසා මං කීයටවත් ඇටිකෙහෙල් නංකන්නේ නෑ. ගහළඟට යන්න ගෙහිල්ල ගහ බලලා එනවා කියලා මෙය හිමින්සීරුවේ තාත්තට හොරෙන්. ඇටිකෙහෙල් ගහලඟට යනවා. ගහළඟට ගිහිල්ල ටිකවෙලාවක් යනකොට මෙයාට හිතෙනවා මේ ගහළඟට ඇවිල්ලමක කෑවොත්න ජීරණය කරගන්න බැරි මල පහ කරන්න බැරි සුවඳ බැලවා කියලා කේ ලොකු ප්‍රශ්නයක් නෑනේ ඒ නිසා මික ටිකක් නහය කිට්ටු කරලා ඉඹල සුවඳ බැලුවනම් හොඳයි කියලා ඔන ඊළඟ පියවරට නැඹුරුවෙනවා ටිකින් ටික මේ සුවඳ බලන්න. සුවඳ බැලුවහම අර උගුඩු පැටියට ආසාව තව ටිකක් වැඩි වෙනවා. මේක පුදුම සුවදක්නේ. එනිසා මන් නිකමට වගේ මේකේ රහමුණ වගේද කියලා බලන්න, එකක් විතරක් කනවා එකක් විතරක් කනවා. කියල හිතල මෙයා ඊළඟ පීවරට යනවා අරකින් එක ඇටිගෙහෙල් ගඩියක් කනවා. ඒක කෑවට පසේ ආයිතින් කවදාවත් මං මේක කන්නේ නැහනේ. අද නිකං අත්හදා බලන්න මේක ගැන මකක්හරි දැනගන්නේ පයි කවුරුවරි ඇහුවත් කියන්න හරි මේකේ සවභාවේ දැනගන්නේ පයි එකසැරයක් ඕක කෑව කියලා ගෙඩියත් දෙකක් කෑව කියලා ඕකට මම ඇබ්බැහි වෙන්නේ නෑනේ ඕකට මම පුරුදුවෙඩි නේනේ එහෙම කියලා හිතලා මෙයා ගෙඩි කීපයක්ම කන තත්වයට පත්වෙනවා එහෙම පත්වෙලා මේ උගුඩු පැටියා ලොකු අපහසුතාවේකට පීඩාවකට පත්වෙලා ජීවිතය නාස්තිකරගත් මගේ ආදරණීය පිින්වතුනි මේ බණටික අහන මගේ තරුණ දුවපුතේ ඔබ කල්පනා කරන්නක. ඔය අම්මල කිව්වට අදකාලිවෙයි අපි අම්මල තාත්තල කියන විදිහට ගේ ඇතුළටම වෙලා අතපයහකුළුවාගෙන සමාජාශ්‍රයක් නැතුව ජීවත්වෙන්න්න පුළුවන්ද. එහෙම කියල දැන් අම්මයි තාත්තයි අහවලා මෙහෙමයි යා මද්‍රව්්‍ය පාවිච්චි කරනවා, මේ මේ හොර කම් මැරකම් කරනවා පුතේ ඔ මේ අය වගේ අය ඇසුරු කරන්න එපා මේ වගේ ඇයත් එක්ක ඇෑ ඇගෑලුම්කම් පාමිින් කටයුතු කරන්නේ ඇහැම තුළ ඔයත් නාස්ති වෙන අන අම්මි කටපියාගෙන ඉන්නකෝ. මන්දන්න අන මංකවුද්ද කියලා මංවුවට අහු වෙන්නෙ නෑ. මං මේ තෝර්ලබේරල මිනිස්ු වාශ්‍රී කරන්නේ අපිට කොතනත් කවුරුත් ඉන්න ඕන. කොයි මනුස්සයත් අපිට ප්‍රෝජනවත් වෙනවා. එනිසා තෝර්ලබේරලා මං ආශ්‍රය කරන්න යන්න මට හම්බේ එන හැම කෙනත් එක්ක මං කතා කරනවා, එහෙම කතාබහ කරන්න ගියා කියල මං මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ මං වැරදි වැඩ කරන්න ඇත් නම් මම දන්නවා නම් මංකවුද කියලා ආයි තවත්මනුවද. අද වැඩියෙන්ම කියනව කතාවනි. ඔබේ දරුවූ ඔබට වැඩියෙන්ම කියනවෙ කතාව. එහෙම ගිහිල්ලා මම යනවා, මට හරි යාසයි මේ කුඩු කියන මද්‍රව්ිය මොනවද කියලා බලන්න. හෙරෝයින් ඔය කියන මද්‍රව්්‍ය මොනවද කියලා මම දැකලනෑ බෞ්තික වශයෙන් දැකලනෑ. මට යාළුවෙක් කිව අහවල් තැනයට යං පෙන්නන්නන් කියලා. ඉතින් මම එහෙම ගිය ම මේ නිකං උදාහරණ එකට කියන්නේ. එහෙම ගියා. ඒ යන්න අර උබදැන් අර කතාව මතක් කරගන්න. සුවන්දට වසී වෙලා මම් මේ ගහමොකක්්ද කියලා මොනොවගේ හැඩයකින් යුක්ත ගහත්ද කියලා බැලුව කියලා ඕකේඉතින් ප්‍රශ්නයක් නෑනෙ කියලා අර උබුඩු පැටියා ගහළඟට ගිය. ඒවගේ තමයි අපේ තරුණ දරුවෝ අද සමාජයේ වැරදි තැන්වලට ගමන් කරන්නේ. එතෙන්ට ගියාට පස්සේ එතනින් පෙළඹවීමක් කරනවා මේක මේ එකසැරයක් ගත්ත කියලා ආයෝකට. බැහවීමක් ඇඩිට්වීමක් වෙන්නේ නැහැ ක කොල්ලෙක් වුනහම සමාජයේ ජීවත් එෙනකොට රටේලෝක ජීවත්වෙනකොට මේවත් දැනකයාගෙන ජීවත්වෙන් ඕොන එහෙම නැත්නම් මේ ජීවිතවලින් ඇති පලේමොකක්ද. එහෙම කියලා ඔන්න දැන් අරයගේ මනස වෙනස් වෙනවා යා හිතනවා ඔවුනේද ඉති නිකංහරි කරලා තියෙන් ඕන කියලා කවදාක්වත් මේකට ඇබ්බැහි වෙන්නේනෑ මදන්නවා මට මාව විශ්වාසයි. එහෙම කියල තමයි පලවෙනි පියවරට නැබුරුවෙන්නේ පලවෙනි පියවට නැඹුර වුණාට පස්සේ මේක එකසැරයක් ගත්ත කියලෝකට ඇබ්බැහි වෙන්නේ නෑ මන්දන්නවා මට මාවපාලනය කරගන්න පුළුවන් යාළුවත් එක්ක ඉන්නෙහින්ද. මම නිකමට යාළුවොත් එක්ක මේ වැඩේ කරනවා කියලා දෙවනි පියවර තුන්වෙනි පියවරගිහිල්ලා. ඉතාම දරුණු විදිහට විවිධ අහිතකර මද්‍රව්්‍යවලට ඔබ ගොදුරුවුණේ ඔය විදිහෙට නොවෙේද කියලා බලන්න. ඔබ කල්පනා කල බලන්න ඔබ දැනගෙනයින්වන ඔබේ දරුවා එතෙන්ට වැටුනේ ඔය විහට නොේයිද කියලා ඔබ කල්පනා කළබන්න. නිසා යළියලිත් යළියලිත් අපේ ඔය කියමන් අතර තියෙන ප්‍රකාශනය නිතර සිහිකරගන්න මේ කතාවත් එක්ක මතක් කරගන්න කියම ඔබට බොහොම ආදරය මතක් කරන වරද්ද ගත්තහම අපිට මේ ජීවිතයේ ඉස්පහසුවක් නැතිව ගත කරන්න වෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ තමයි. එහෙම ඇටිකහෙල් කහපු උගුඩෝ වගේ ගත කරන ජීවිත ගොඩක් තියන මහ අවාසනාවන්ත තත්වයට පත්වෙලා. මහ වටිනා ජීවිත අ කියනදේ නාහ හිතුවක්කාර කමට එතෙන්ට වැටිලා ජවිත නාස්තිකරගත්ත. ඒ අය අ උගුඩු පැටියා හඩා වැලපෙනවා අනේ මගේ අම්මට තාත්ත ටකීකරුුණා හොරබොරු කළා මගේ අම්මතාත්ත කියන විදිහට අහගෙන මම කටයුතු කරේ නැතිනිසානි මට මේ දුක විදිින්න සිද්ධ වනේ කියලා ඒ උගුඩු පැටියා දැඩිපීඩාවට පත්තින වගේම අපිදන්නම සමාජයේ. මට මගේ අම්ම ගැන දුක්කයි. මගේ තාත්තගෙන දුකයි. මාව මැරිලගියක් කමක් නෑ. මට මුණාවනත් කමන්නෑ මට ජීවිතය ගැන ආසාාවක් නෑ. එවුනාට මගේ අම්මටයි තාත්තටයි හිතට සතුටත් දෙන්න තියෙනවා නම් මට ඇති. ඒ අය අඩනො අයියි දුක්විඳන මට බලන්න බෑ මන්නිසා ඒ අයට ගොඩක් කරදර වුණා. ආදරණීය පින්වතුනිි. විවිධ වැරදිද ඒවල්වොලට ඇැබ්බැහි වෙලා. ජීවිතයේ නාස්තිකරගත්ත බොහෝ පිරිසක් පසුතැවෙනේ ආකාරයටයි අපි මේ අයත් එක කතාබහ කරනකොට ඒ අයගේ අඳූනාවන් අපිට ඇහෙනවා අපි එක කියනවා ඒනිසා මේ ජීවිතය අපි යමකට නරක දේට නැඹුරුුවෙන ආකාරය මේ පුංචි කතාවක් වනත් මේ කතාව තුළ තියෙනවා. එතන පෙන්නන්නේ කිසිම තැනකින් ඒ නුසු දුසුදේ වැරදිලාවත් අත්හදා බලන්නවත් මේක කරන්න එපා. එහෙම කීමක් නෙමේ එතන තියෙන්නේ. නෑ එතන කියන්නේ කොල්ලෙක්ම තරුණය කුණහම තරුණයක් වුණහම අර හනමිටි අදහස් කරපින්න ගෙන ජීවත්වෙන්න බැහැ අද කාලෙ හැටියට මේවත් දැනගෙන පොළොවෙේ පයගහල ජීවත්වෙෙන්න්න ඕන කියලා තමයි මේ දේවල් වලට නැබුරුවෙන්නේ. ඔබේ සුභාවීමකක්ද. මටමාව විශ්වාසයි. මන් දන්නව මං කොහොමටවත් ඒකට වැටෙන්නේෙ නෑ ඇබ්බැහි වෙන්නේ නෑ කියලා. එහෙම කියල තම ඔබ පටන් ගත්තේ. හැබැයි ආපසු හැරෙන්න්න බැරිතරමටම ඔබ මේක ගොදුරක් බවට පත්තිනවා මේ මම වැඩිවසේම මේ කතාකරේ වර්තමානයේ පවතින මේ මද්‍රව්‍ය ප්‍රශ්නයට අදහලව ඔය වගේම තම යනිත් දේවල් වලට. හැම එකක්ම මේකට ඇඳගන්න පුළුවන් මේ කතාවට ඇනුව සමහර වෙලාවට ජංගම දුරකතනය ඉල්ලන්නේ තේවිදියට. මම් මේ YouTubeුබ ගිහිල්ල සිින්දුවක් ඇහුව කියලා මොකක්කරි ටෙලි නාට්ට්‍යියක කොටසක් නැරඹුවා කියලා පෝන් එකට ඇබ්බැහිවීමක් වෙන්නේ නෑනේ. මට ඕන වෙලාවක පුළුවන් ඒ කයින්කරල්ල මගේ වැඩ කරන්න පාඩන් වැඩ කරන්න. ඒකට මං ඇබ්බැහි වෙන්න කියල මන්දන්නවා. හැබැයි බදේ නැගිටල්ලා මූුණ කටහෝදන්න එසල්ලත් පෝි කාට ගන්නේ. වරුවක් පැයගානක් එතන ගත කරලා තමයි ලාවට මූුණොහෝදගෙන ඊළඟ කටයුත්තට යන්නේ. එක පුළුවන් තරම් ඉක්මනින් උඩින් පල්ලෙන් කරලා ආයි තතට ගන්නේ පෝණ එක. රෑ නින්දට ගිහිල්ලත් පැය ගණනාවක් ඒකෙමයින්නේ. දැන් කල්පනා කළ බලන්න කෝබ කිව්වට වචනෙන් මන්දන්නවා මං එහෙම ැ වෙලා ඇඩිට් වෙලා නැහැ මට ඒකින් පාලනය වෙන්න පුළුවන් මිදන්න පුළුවන් කිව්වට ඇත්තට ඔබට එක මි දෙෙන්න්න බැරි තත්තෙට ඔබ පත් වෙලා නැද්ද කියල විම සලබලන්නකෝ. එනිසා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත හදාගන්න බොහොම අපූරුවට මග කියල දල තියනවා. මේ ජීවිතය අඩලුහුඩුකම් මතු වෙලා එනකොට පැන නගින කොට ඒවා දැකලා තවත් කෙනෙකුගේ අනුදැනමෙන් හෝ ඒවා හඳුනාගෙන අපේ වැරදි අඩුපාඩුකම් පෙන්නන අය එක් හිත්තමනාපකම් ඇතිකරගෙන මතගැටුම් ඇතිකරගෙන වාදවිවාද ඇතිකරගෙන ඒ අයත් එක්ක ගැටෙන්න යන එක නොවෙයි කළ යුතු වෙන්නේ එහෙම ගැටෙන්න යෑමෙන් අර ඔබට වරද කියල දෙන කෙනා ඔබේ ඇත්වෙලා යාවි. ඔබ හුදකලාව ටිකින් ටික ටිකින් ටික පරිහානය කරාමයි ගමන් කරන්නේ. මේ අවුරුද්ධෙ මේ කාරණාව හොදට හිතට ගන්න. තමන්ගගේ නොඒ කාකාරයේ අඩුළුහුඩු කම් ඇති ඔබට ගැලවෙන්න බැරි මිදන්න බැරි. දැනුත් ඔබ කල්පනා කරනු ඇති මේ අඩුළුහුඩු කමින් මේ වරදිින් මං කොහොමද ගැලවෙන්න මිදෙන්න්න කියලා. ඒකට මේ දහම්කරුණු උපයෝගී කරගඩ. තමන් හොඳ අධිෂ්ඨානසීලී මනසක් ඇති කරගෙන, සමන්ගේ අඩුලුහුඩු කම් පෙන්න්නන කෙනත් එක ගැටෙන්න්න යන්නේ නැතුව නිශ්ශබ්දව අපි කටයුතු කරන්න ඕන. එවගේම සමහර වෙලාවට සමහරය වරදට පෙළඹෙනවා අනිත් කෙනත් එක පලිගන්න තියෙන අදහසින්. ඒ කියන්නේ මගේ මගේ හොඳක් දකින්නෙමෙන කොයි වෙලාවෙත් මගේ අඩුුහුඩු කම්මයි කියන්නේ. ඒ නිසා හොඳ පාඩමක් වු ගන්නන්න මම මේ වැඩේ කරලම තමයි පස්ස බලන්නේ. අර තමන්ව යහමඟට ගන්න තමන්ට අවවාද කරන කෙනා තමව හදන්න හොදමාවතට ගන්න හදනකොට විශේසයෙන්ම දෙමවපියෝ ගුරුවරු අවවාද කරනකොට අනිත් කෙන හිතනවා නෑ. ඒයාට රිදෙන්නේ ම මෙහෙම කරොත්න එනි සමන් ඒකමයි කරන්නේ දැන් ඒ විදිහට අපේ අම්ම තාත්තට රිදවන්න මං විභහගේ නොලිය අයින්නවා එතකොට තමයි තාත්තට රිදෙන්නේ අම්මට රිදෙන්නේ. හැබැයි මේ වෙලාවෙ රිදේවි අනේ දරුවවා ඉගෙන ගන්නේ නෑනේ එයාගේ ජීවිතයේ නාස්ති වෙලා යනවනි කියලා. මේ වෙලා විතර ඉරි දෙන්නේ. හැබැයි ඒ දෙන්න තාවකාලිකව රිදව ගත්තට මුළු ජීවිතයේ පුරාවම විඳවන්නේ රිදව ගන්නේ වරදට නැඹුරුුවෙන ඔබමයි එනිසා ඔබ ඔබේ වරද හරියට හඳුනාගෙන නිවැරදිවිය යුත්තුේඒවගේම කෙනෙකුගේ වරදක් පෙන්නලා දෙනකෙන සත්පුරුෂ වෙන්න ඕන සත්පුරුෂ භාවය කියන්නේ ඔබ ඒ කියන වරදිින් මිදිච්ච කෙනෙක්. ආදර්ශ සම්පන්න කෙනෙක් බවට පත්තෙන් ලෝන ඊළඟට මේ වචචන හසුරුවනාකාරය. ඔබ දැඩි මර්ධනකාරී සැරපරුස රළු පරලු වචනවලින් නොවෙයි කතා කරන්න ඕන ලෙංගතුව දයාර්ධව ආදරයෙන් සුහදසීලීව කතා කරලා ඒකෙනාව සුමඟට ගන්න උත්සහවත්වෙෙන්නඕන. ඔබ අනකරන ලීලාවෙන්නම් ඒකෙනාට අවවා දනුශාසනා කරන්නේ මේ පුහුදුම් මිනිස්සු කවුරුත් අඩුවැඩි වසයෙන් මාන්‍යයෙන් යුත්තයි. මං කාටහරි කිව්වොත් පිින්මතුනේ මංකාටහරි කිව්වොත්න්. ේ මට පුළුවන්නන් දානටිකත් සකස් කරලා දෙන්න පුළුවන්ද මහත්්‍යෝ අම්ම කියලා කිව්වොත් අනේ ස්වාමීන් වහන්ස මම දානෙටිකක් පිළියල කරලා දෙන්නම් ඔබ වහන්සේ වලදන්න කැමති දේවලු තියෙනවනම් මට කියන්න කියලා බොහොම ආදරණීය විදිහෙට්ට බොහොම ශ්‍රද්ධාවෙන් ඒක පිළියල කරන්න ඕනකිෙනෙක් බාරගනේ. එමැතු ම මෙම කිවොත්න්. මම් මේ සිවරදාගෙන උඹ ලගේ පාන්සකූල බණපිරිත් හැම එකක්ම කරනවා උඹලට කියන්න නොනද මට දාන ටිකක් හදාගෙන වරල්ලා. හාමුදුරුව ටිකක්කයින්තිගෙහිලා සැරපරුෂ විදිහට කිව්ව හින්දා, බැනබැන තමයි හදාගෙනන අරවගේ ආදරණීය භාවයකින්නෙවේ. සමහර වෙලාවට හදාගෙන එන්නෙත්නේ. එහෙනම්, අපි මේ වචන හසුරුවන ප්‍රමයත් අපි හඳුනාගත යුතුවෙනවා. ගෙදර ඉන්න ලොකුමහත් එච්ච ලමිස්යෙකුට මගේ යකා උත්සන්නෙ නැතුව කොස්සාරගෙන අදවත් මේ ගේ අස්පස් කරලා අතුගාලදාපන් කියලා කිව්වොත් එහෙම ඒළමයා මූන පුළුටු කරගෙන කන්දිරීගක්්ගා නොමනාපෙන් තමයි කටයුත්ත කරන්නේ. අනේ දුව? යට පුළුවන්ද මට මේගේ අස්පස් කරල දෙන්න මං පුළුවන්නම් උදව් කරන්නම් මට වැඩ ිකත්තිය නවා මේ ටික ඉවරවෙනකං ඔයා මේක කරලා දෙන්නකෝ අමයෝ කියලා කිව්වොත් සමහර වෙලාවටඒ කියන විලාසේ අනුව ඒ දරුව බැහැකි කියන්නේ නැහැ ඒ කාරුණික භාාවයට ඒ ලිංගතු භාාවයට ආදරනීය භාවයට ප්‍රිය වෙලා ඒ කියන සැනිඒ වැඩේ කරනවා. ක වැඩිහිටියන්ටත් එහෙමයි එවගේම දරුවන්ටත් එහෙමයි වෙළඳ පොලට ගියත් කාර්යාලයට ගියත් සමාජයේ කොයිතැනට ගියත් ඔබේ වචන හසුරුවන ආකාරය ඔබ හරියාකාරව භාවිතා කරනවා නම් කාරුණික භාවයෙන් සැරපරුසු නොවී පාවිච්චි කරනවා නං. ත් කෙනාගේ හිත දිනාගෙන අනිත් කෙනා ඔබට අවනත කරගෙන ඔබේ කටයුතු කරගන්න පුළුවන්. නිසා කටේ හයිිය තිබිච්ච පලියට කෑකෝ ගහල අවලාද නගල අනිත් අයිගේ අඩුපාඩු කියලා සැරපරුස කරලා කෙනෙක්ව හදන්න යනවට වඩා අවවාද දෙන දෙමව්පියෝ අවවාද දෙන ගුරුවරු ගමේ වැඩිහිටියෝ කාරුණික විදිහට ලෙගතු විදිහට ආදරණීය විදිහට ඒ අවවාද ලබාදීමටත් සත්පුරුෂ විය යුතුයි කියන කාරණය මේ අවස්ථහාවේද මතක් කරනවා. අර ඇටිකෙහෙල් කාපු උගුඩු පැටියට වෙච්ච දේ වගේ මේ සමාජයේ පියවරෙන් පියවර අවධානම නොතකා විධ වැරදිවල්ට ටැබ්බැහි වෙලා ජීවිත නාස්තිකරගත්ත පිරිසින්නවා. ඒ හැම කෙනෙක්ම තමන්ග ජීවිතයට අරමුණක් ඇතිකරගෙන මේ ජීවිතයේ සකස්කරගන්න තමන්ගේ අඩුව දැකලා ඒ අඩුපාඩු නිවැරදි කරගෙන වඩාත් සුවපත් වූ ජීවිතයක් බවට පත්කරගන්න උත්සහවත් එෙන්න්න කියලා සිහිපත්කරමින් ධර්මාලු ශාසනාව අවසංකරනවා. පින්වත් ඔබැහැම දෙනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් නෙත් එෆෙම් ධර්ම දක්ෂිණාවෙන් උතුම් බුදු බණටිකක් ශ්‍රවනයක් කළ. එලෙස්ස ධර්ම ශ්‍රවනයෙන් ජනිත කරගන්නට යෙදුන කුසල ධර්මයන්ගේ ආසිර්වාදයෙන් අපිට මේ උතුම් ධර්මානු ශාසනාවන් ශ්‍රවනය කිරීමට අවස්ථාව ලබාදන නෙත්තෙම් මා අධ්‍යහායතනේ සභහපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලේ පින්වස් සෑහම සියලු දෙනාම කෘථවේදීව සිහිපත් කරලා ආසිරවාද කරනවා ඒ හැම දෙනාම සුවපත්තේවා. අද නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වේගෙන කටයුතු කළා මොරටුව අගුලාන නුගසෙවන පාර, අංක දෙසිය පනස්සට ලිපිනෙහි පදිංචි, වජිරාංගනී රසිකා පින්වත් මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා, ජනවාරි විසිවනදින එනම් අද දවසේ, උපන්දිනය සමරණ මලිත හන්සජ දයාබර පුතුන්වන්ටත් ජනවාරි දහනම්වනදින උපන්දිනය සමරණ ලද, නන්ධාවත්තේ රොද්‍රිගු ආදරණීය අම්මාටත්. ජනවාරි පස්සනදින උපන්දිනයේ සමරනලද චිත්‍රා කල්යානී පුංචි අම්මාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතේකට සුභාසිරි පාර්තනා කිරීමට මේ උතුම් ධර්මදානමේ පින් කමසිද්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතිඒ උපන්දින සමරණ. පුතනුවන්ටත්ඒවගේම මෑණියන්ට පුංචියම්මාට අදසිියලු දෙනාටම තුනුරුවන්ගේ අසිරවාදයෙන් නිදුක් නිරෝගී සුවයෙන් පිරිච්ච, උපන්දිනයක් වේවා කියලා අසිරවාද කරනවා. එගේ මෙම ධර්මදානමය පින්කම සිද්ධ කරගෙන එතුමිය බලාපොරොත්තු වෙනවා. දිනිති දක්ෂිනා මලිත හන්සජ බුවනිදු ලොනාත්න්, හිමේස් හන්සක සනිිත යෙන්දිනු, ඇතුළු සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටඒ දරුවන්ට ආසිරුවාද කිරීමටක්. එවගේම විලට් සිල්වා දයාවතී සිල්වා, ඔලිවර් ප්‍රනාන්දු කියන දෙමවපියන් ඇතුළු සංසාරගත මියගිය සියලු ඥාතීන් සිහි පත්කරලා. ඒ අයගේ පරලොව සුවය පිණිස ඒ අයට පුං්්‍යාණුමෝදනා කිරීමටත් ධර්මදේශනාව සිද්ධ කරන්නට යෙදුන අපිටත් ආසිරවාද කිරීමට කෘතවේදී වෙලා තිබෙනවා. එ වගේම මේ උතුම් අවස්ථාව. ධර්මස්ශ්‍රවන මේ අවස්ථාව, සලසාලන නෙත්තෙෆෙම් කාර්යමණ්ඩලේ සියලු දෙනාමස් සිහිපත් කරලා ආසිරවාද කිරීමට, මෙ උතුම් පින්කම සිද්ධ කරගන්න බව සඳහන් කරනවා. තේනිසා මේ කියන සත්පුරුෂෂ අරමුණු නිමිති පෙරදැරි කරගෙන. ඔබ බොහෝම වටින ධර්මදානමය පින්කමක් සිද්ධ කරගෙන සුවිශාල කුසල සම්භාරයක්ඒක්රාසී කරගන්නට යෙදන, මේ සිදු කරගත්තා වූ සියලූම පුුණ්‍යෙ ධර්මයන්ගේ ආසිරුවාදී. තුනුරුවන් සතුසූවිසි මහා ගුණ බලයෙන් එමුලින් නම් සඳහන් කරන්න ටයදන උපන්දින සිහි පත් කරන එදූපුතුන්ට එ මවපියවරුන්ට එවගේම අධ්‍යාපන කටයතුවල නිරත වෙන දූපුතුන්ට එ සියලු දෙනාටමත් දායිකත්තේ දරපුපින්වතුන්ගේ පවුල්ලල සියලෝම නෑහිතවතුන්ටත්. ධරුමස්ශ්‍රවනය කර පුබ සෑම සිලු දෙනාටමත් නැත්තෙෆෙම් කාර්ය මණඩලේ පිින්වතුන් ටත්න් මේඋතුම් පින්කමේ ආසිරුවාදය සැලසේවා. ඒතුළින් ජීවිතවලට පවතින අපල උපද්‍රව දුරුුවේවා. රෝග උපද්‍රව දුරුවේවා. දුක්පීඩහාාවන් දුරුවෙලා ටනුරුවන් සතුසු විසිමහා ගුණබලයෙන්. මෙ පුුණ්‍යෙ ධර්මයන්ගේ ආසිරුවාදයෙන් ඔබ හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා. වගේම දායකත්තේ දරන පින්වතුන් නංවසයෙන් සඳහන් කරන්නට යෙදුන පවුලට සම්බන්ධ මියපරලෝගිය ආදරණීය ඥාත්තීන් වගේම එසේ නාමිකව සඳහන්කිරීමට අතපසුවෙච්ච යම්කිසි නෑ කෙනෙක් සිටිනවනම් මියගිහිල්ල ඒ සියලු දෙනාටමත් මෙපිනාත්පත්තේවා භවගමන සුවපත්කර ගනීවා ධර්ුමස්ශ්‍රවනය කරපු ඔබනමින් මියගිය සියලු දෙනාමත් සිහිපත් කරගන්න. ඒ අයටත් අපි මේ පින් අනුමෝදං කරමු. ඒ අත් පින් අනුමෝදං වේවා. මියගිය සියලු දෙනාම සුවපත්තේවා. දෙවියෝත් පින් අනුමෝදං වේවා දිවයිස්ුරුදියුණු කරගනීවා. ඔබ හැම දෙනාම ආරක්‍ෂා කරත්වා. කෙලවරමවතුම් පින්කම අපි සියලු දෙනාට සතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන නිවනිින් සැනසීම පිණිස්ස හේතුවාසනා වේවා කියල පාර්ථනා කරගෙන අපි හැම දෙනාම පින් අනුමෝදන් කරමු. ආකහාසට්ටහාච්චබුම්මට්ටහා දේවානාගාමහිත්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා. ිරංරක්හන්තුසාසනං ආකාසට්හාචබුම්මට්ටහා දීවානාගමහිත්දිහා ප්ഞන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තු දේසනං ආකහසට්ඨහාචබුම්මටठ දිවානගමහිත්දිිකා ප්ඥන්තගන් උමෝදිිත්වා චිරංරක්හන්තු තුවංසධආතිී ඉදංමි පං්්‍යකම්මං ආසවක්හයා වහංහෝතු සබ්බදුක්ක ගහ පමුන්චතු ඔබැහැම දෙනාට තෙරුවන් සරණයි.